ආගමන කාලය පළවෙනි විදින බලාපොරොත්තු ඉදපාන අපි පත් කරන්නේ ආගමන කාලය පළවෙනි විදින ඉරිදා මෙනෙහි කිරීම ප්‍රඥාති ප්‍රමාන්තේ ආගමන කාලය කියලා කියද්දී ආගමනය කියන වචනේ එන්නේ ඇඩ්වෙන්චස් කියන වචනේ ඇඩ්වෙන් කියන ඉංග්‍රීසි වචනේ ලතින් භාෂාවේ ඇඩ්වෙන්චස් රාජකීය විජයග්‍රහණයේ පැමිණීමක් බලාපොරොත්තු වෙන කාලය පැමිණීම එතකොට මේ කාලේ අපි ජේසු ජේසුගේ පැමිණීම මෙනෙහි කරනවා ඇත්තටම ආගමන කාලය මුලින්ම ඒක ලෑස්ති වුණේ චතාලිකේ දින 40 වගේ නත්තන සඳහා සූදානම් වෙන එතකොට ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණීම සඳහා සූදානම් වෙන කාලයක තමයි තිබුණේ මර්ධන ක්‍රියා එක්වර්ෂීලා එක්කයි ඒක සැරසිලා තිබුණේ අපි ඒක සමාජ ව්‍යාප්තියත් එක්ක අද වෙනකොට එහෙම බරපතල විදියට අපි එතන ඒත්තු ගන්නෙ නැති වුණාට අදටත් අපි මනස්ථාපනයේ කාලයක් විදියට ඒකයි අපි දම්පාට සෝල්පටිය දාන්නේ දම්පාට අන්ත දම්පාට ගන්න එකයි අපි දම්පාට ඉතිපාන පත්තු කරන්න එකයි ତୋରେ ସ୍ୱାମୀ ମହାସେବ ବଳାପରତ୍ୱ ଏଗିନ କାଳେ ବଳାପରତ୍ୱ ଏଗିନ କାଳେ ଏ ବଳାପରତ୍ୱ କିଆଦି ବକି ମଗେ ଜୀବିତେଟ ଅତ୍ତନମ ଯେସୁବ ଓନା ଦ କିଆନେକ ତୋର ବଡ ଗଲବେନ ତନକ ତିଏନୋଦ ବଡ ଏତରବେନ ତନକ ତିଏନୋଦ ବଡ ଗୋଡେନ ତନକ ତିଏନୋଦ ଓବଟ ଏବ ଭେରିଲା ଇନ ତେତମନେ ଅକବଟ ଓନେଦ ଆର ଆମୋ ସଟେ 11 କଥା କରନା ମାଗେ ପିପାସ୍ୟା ଏକ ଜଳେଟ ନେମେଇ ସାଗିନ୍ନ ଏକ କ୍ୟାମେଟ ନେମେଇ ආ වචනෙට පිපාසයක් ඔබට තියනවාද? එතන එහෙම නැත්තම් ඔබට නැත්තලක් නැහැ. ඔබට වැඩක් නැහැ. මොකද අපි බයිබලේ දකින්නේ ස්වාමින් වහන්සේව බලාපොරොත්තු වෙච්ච ඉතිහාසයක්. ගැලවීම ඉතිහාසයේ පුරාවටම ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වුණා. හරි අපි පිටපාන හතර හරි අවුරුදු 4000ක් සැනිටුවන් කරනවා වගේ. ආදම්ගේ ඉඳන් මෙජේසු දක්වාම අවුරුදු 4000ක් සැරසදල වශයෙන් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච කෙනා. ආදම් පළවෙනි කීවීම ගන්න මගේ ප්‍රමාණිතේ. ජෙරමියා පොතේ එතකොට ජෙරමියා පොතේ පළවෙනි කීම ගන්න පසුබිම තමයි ජෙරමියා හිරේ ඉන්නේ. මොකද හිරේ ඉන්න හේතුව සෙකඩියා කියන සෙඩකියා කියන රජ ජෙරමියාව ප්‍රතික්ෂේප කරනවා. මොකද එයා විනාශයේ දිවසිවලේ විනාශය ගැන කතා කරේ. කිසිම සුබවාදී පැත්තක් නැහැ මිනිස්සු තලයෙන් ගත්තා. එතකොට ජෙරමියා හිරගෙදර ඉන්නදී දෙවනාසගේ දිවසිව කියනවා එතනට. කතා කරලා කියනවා බැබිලෝනියාව යටත් කරගන්න යන්නේ මුළු ජෙරුසලම. මගේ ප්‍රමාණිතනේ එතකොට එහෙම තැනකදී කතා කරන්නේ මොකක්ද? ගැළවීමක් බලාපොරොත්තුවක්. ඒ වියසන පසුබිමක ජෙරමියා කතා කරන්නේ බලාපොරොත්තුවක් ගැන. හරි ඔබගේ මගේ ජීවිතය වගේ බලන්න. ජෙරමියා කතා කරලා කියනවා ඉස්රායෙල් සෙනගට යුදා සෙනගටත් මා කර පොරොන්දු ඉෂ්ටවන කාලය පැමිණෙන්නේ. ඒ වියසන ඇස්සේ මහා දයාබර බලාපොරොත්තුවක්. ආගමන කියන මේ බලාපොරොත්තුවේ කාලය මගේ ප්‍රමාණිතනේ. හිතා ගන්න බැරි තැනක ජීවිතය කඩා වැටෙන තියෙද්දි උන්වහන්සේ බලාපොරොත්තු අපට අරගෙන එනවා. ඒතර ඒ බලාපොරොත්තු බලාගෙන ඉන්න කාලයක්. ඔබද පෙනෙන දෙකන බලාපොරොත්තුවක් නෙමෙයි තියෙන්නේ. නොපෙනෙන දෙයක්. උන්වහන්සේ මගේ ජීවිතේ උත්තරයක් එනවා කියන නොපෙනෙන අඳුරු තැනක බලාපොරොත්තුවක් ආලෝකයක. ඒකයි ආගමන මල් ආගමන පහන්ටම. ඒක මල් කලබක් නෙමෙයි. පහන්ටමක්. ඒකේ අරමුණ වෙන්නේ එළියමගේ ප්‍රමාණිතේ. දැන් වෙන එළියක්. ස්වාමීන් වහන්සේ එනවා දැන් මේ තැනදී බැබිලෝනියාව යටත් බැබිලෝනියාව සම්පූර්ණයෙන්ම යුදෙයාව යටත් කර ගන්නවා ජෙරුසලම යටත් කරනවා දාවිත් රජු තමයි ඒක උත්තර රාජ්‍ය දක්ෂිණ රාජ්‍ය මේ ගෝත්‍ර 12ම එක්සසත් කරන එකම රජතුමා අවුරුදු 400ක් විතර ඒ රාජ්‍ය පවතිනවා ඊට පස්සේ කවුරුවත් නෑ මගේ ප්‍රමාණිතේ එකයි කතා කළා කියන්නේ ජෙරමියා කතා කළා කියන්නේ බලන්න දේශයේ මුළුල්ලේ ඒ දවසේදී ඒ අවදිය පැමිණි විට සැබෑලස දාවිත්ගේ පරපුරින් පැවතෙන දැහැමි උතුමෙකු මම නැගිටුවන්නේ මේ. ඔබ යසායා 11:1 කියවලා බලන සාමරාජ්‍ය කියලා තැන දාවිත්ගේ පරපුරෙන් අංකුරයක්. ඒක කතා කරන්නේ ජේසු ගැන. දිවස්වැකේ ජේසු ගැන. උරාසේ වඩින්නට එනවා. උරාසේ ඔබගේ ජීවිතයට අර බැබිලෝනියාවට අහුණා වගේ අහුවෙන්න යන තැනකදී වගේ වඩින්නට එනවා. උරාසේ ආගමනේ උරාසේ උනාසගේ පළමු පැමිණීම අපි මෙනෙහි කරනවා. උනාසේ දෙවන පැමිණීම පරුෂ්‍යාව විනිශ්චය සඳහා උනාසේ එන්නට යනවා. එයත් අපි මෙනෙහි කරනවා. හැබැයි සන් දොමිනිතුමන වගේ කතා කරලා කියනවා උනාසේ අදත් ඔබගේ මගේ ජීවිතයට එන විදිය අපි මේ අකාලේ මෙනෙහි කරනවා. මගේ ප්‍රමාණිතනේ මේ කාලය බය කරන කාලයක් නෙමෙයි. මොකද අපි එකට කියන්නේ එලිතරව් සාහිත්‍ය.
එළිදෙන සාහිත්‍ය තමයි ඉර කැළඹෙනවා, හඳ කැඩෙනවා, තාරකා වැටෙනවා, අමුතු ලකුණු වෙනවා, ව්‍යසනයන් ගැන කතා කරනවා. මේ ඇවිල්ලා මේ ලෝකයේ අවසානය ගැන කතා කරන භාෂා ශෛලිය මිසක් ඔබ අතන වෙන ව්‍යසනයක්, අතන භූමිකම්පාව, කොරෝනා, ලෝක අවසානය කියලා මේව වසංගතවලට සම්බන්ධ කරලා බයිබලයේ යථාර්ථය හදාරන්නේ ප්‍රාථමික තලයක්. ඒක එහා තැනකට යන්න ආරාධනා කරනවා. මේ අද සුවිශේෂ කතා කරන්නේ මගේ ප්‍රමාන්තරේ ඉරහඳ හා තාර්කාල ලකුණු පහළ වන්නේ, මුහුදහා රළපතරේ ഘോഷාවන් වන වේවලින් ජාතිනට සිත් වේදනා වන්නේ, ආසේ බලවත් බලවේ ගැස්සලවනු ලබන බැවින් ලෝකෙට සිදුවන යන ආපදා ගැන බලා සිටීමෙන් මිනිගේ සිත් බියෙන් ක්ලාන්ත වන්නේ. එකල මනුෂ්‍ය පුත්‍රයන බලපරාක්‍රමෙන් මහා තේජසින් වනාකුළු මත වඩින ඔබ දකින්න. මේ ඇත්තරම දානියල් අපි මේ දවස්වල කියවගෙන ආයේ පොත දානියල් 7:13-14 කතා කරන වචනමගේ ප්‍රබන්ධනේ. ඒ හින්දා සාහිත්‍ය අපි කියන අපකලිප්ටික් ලැන්ග්වේජ් කියලා. ඒතර ඒ ස්වාමීන් වහන්සේගේ ලෝක දෙවන පැමිණීම ගැන සටහන් කරන විදිහත් සමිනාසේ එනවා. දැන් මේ තනදි හරියට බැබිලෝනියාව යටත් කරගෙන ඉති තැනක වගේ චර්මියා කතා දානියල් කතා කරන්නේ ඒ වගේම ව්‍යසනයක් ගැන මගේ ප්‍රවාදනේ. දැන් පර්ෂ් දානියල් බැබිලෝනියාව යටත් කරගෙන ඉන්න තැනදී පර්ෂියාවේ රජ සයිරස් කියන රජ මගේ ප්‍රවාදනේ. සයිරස් කියන රජ එයාලට දේශපාලන නිදහසක් දෙනවා, ආගමික නිදහසක්, පුංචි බලාපොරොත්තුවක්. හැබැයි බලාපොරොත්තුව ඊට පස්සේ ඇලෙක්සැන්ඩර් රාජධානිය ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍ය යටත් කරගත්තයින් පස්සේ එයාගේ යටතේ ඉන්න ටොලමි සහ සෙලසස් යන අය මහා කුරිරු පාලනයකට යනවා. එතනින් ඇන්ටියෝකස් එෆෙසස් කියන කෙනා රුද්දුරු පාලකේ එකයි මුර්ගිය 4 දෙනෙක් දකිනවා. දානිය 4 වෙනි මුර්ගිය දරුණුම කෙනෙක්, කිසිම කෙනෙක්ට මෙල්ල කරන්න බැරි, මෙච්චම් කරන්න බැරි තැනක ගැළවීම අහසෙන් ස්වර්ගයෙන් එන මනුෂ්‍ය පුත්‍රයානෝ එයව මෙල්ල කරනවා කියලා කියනවා. එමේ කතා කරන්නේ බලාපොරොත්තුවක්. මනුෂ්‍ය තලෙන් බලාපොරොත්තු වෙන්න බැරි තැනක බලාපොරොත්තුවක්. ඔබගේ මගේ ජීවිතය ගැන මෙනෙහි කරන්න, ජීවිතය ගැන අයිති කරගන්න ආරාධනා කරනවා. අද ඒකයි ගීතාවලිය ලස්සන කියන්නේ, ඔබගේ ක්‍රියා මාර්ග මට හෙලිකල මැනව, ඔබ වහන්සේගේ මාවත මට පැහැදිලි කළ මැනව, ඔබ වහන්සේ සත්‍ය වනු අනුව මා ගෙන ගිය මැනව, මට ඒ ගැන්නුව මැනව, මන්ද වහන්සේ මනු මාගේ විමුක්තිදායක දෙවිඳානෝ දවස පුරා ඔබ වහන්සේ එන මග බලා සිටිමි. බලාගෙන ඉන්න කාලය කොච්චර බල ජේසු ඕනේද? ඒ මුර්ගය, ඒ බැබිලෝනිය යටත් කරගෙන පොඩි කරගෙන ඉන්න තැන, රෝම අධිරාජ්‍ය පීඩාවේ ලක් වෙන තැනක අද අපි ඔබ මම ඉන්න පීඩාව, ඒ ව්‍යසන, මේ වසංගතය, අධ්‍යාත්මික අහිමිය තුල ජේසුව බලාගෙන ඉන්න, බලාපොරොත්තුෙන් ඉන්න කාලය බය වෙන කාලයක් නෙමෙයි මගේ ප්‍රමාදේ. සොන්නසේ ඉන්නවාම කියන ස්ථිරත්වය, හැබුණාසේ බලාගෙන ඉන්න අවධිය, ඒ බලාපොරොත්තුව බලාගෙන ඉන්න අවධියක් ගැන කතා කරනවා. ඒකද සුවිශේෂ කතා කරන්නේ. එකල මනුෂ්‍ය පුත්‍රයන් එනවා, මේ දේ සිදුවන්න පටන් ගත් කල ඔබේ විමුක්තිය ලං වේගෙන එන බැවින් නැගී සිට හිස ඔසවන්න. කඩාගෙන වැටෙලා බෑ, ස්ථිරත්වයෙන් ඉන්න, ප්‍රශ්න වලට අරගල වලට ඔබ යටත් කරන්න දෙන්න එපා, අවධියෙන් ඉන්න. ස්වාමීනාසේ ආරය කරනවා. ඒ අවධිය තුළ ස්වාමීනාසේ කතා කළා කියනවා. බලන්න ඒ දවස මලපතක් මෙන් හදිස්සියේ ඔබ අසු කරන ගන්න පිණිස කම්සැපෙන්ද, බීමත් කමින්ද, ජීවිතේ කරදර වලින්ද ඔබගේ සිත් නොවෙහෙසන හැටියට බලා ගන්න. ස්වාමීනාසේ එකයි අපි මේක සභා මාතාවට ආරාධනා කරන්නේ, ජීවිතේ මේක පාලු කර අත්දැකීමකට අරගෙන යන්න ආගමනේ. වාසදේවල් කැප කරන ජේසු බලාපොරොත්තු වෙන වචනේ ඉන්න කම්සැප ඔබ මත් කරන දෙයක්, ඔබ උම්මාතයකට පත් කරන දෙයක්. ඒකෙන් පස්සේ ඔබට මහන්සියක්, තෙහෙට්ටුවක් තියෙන තෘප්තියක් නැහැ. බීමත්කම ඒ වෙලාවේ මතකය මත් කරලා ඒ වෙලාවේ පොඟදර ලොකු අසහනයකට අරගෙන යනවා. මේ ජීවිතයේ දුක් කරදර ස්වාමීන් වහන්සේට සක්න බාර දෙන්නේ නැතුව මේ ජීවිතයේ හරදර ලොකු කරගෙන මරිය මැදගෙන සෝන් ගේවගාව උන්වහන්සේව දැක්කේ නෑ වගේ කඳුලින් අඳ වෙන තැනක් උන්වහන්සේ කතා කරලා කියනවා. ඒ නිසා එබැවින් ඒ සිදුවන සියල්ලෙදී ඔබ අවදිව ඉන්න, යාඥාවෙන් ඔබ සන්නද්ධ වෙන්න උන්වහන්සේ එන බව යැදීමෙන් අයදීමෙන් හැම වෙලේම අවදිව සිටින්න. කියලා ශුද්ධාත්මයන් තුළ අවදිව චයඥාවක උන්වහන්සේව බලාපොරොත්තුෙන් බලාගෙන ඉන්න මුර්ගයන් මැද, ව්‍යසන මැද, බැබිලෝනියාව මැද
ඔබට ඔබගේ අරගලයට ස්වාමීන් වහන්සේ එන්න බව විශ්වාසයෙන් බලාගෙන ඉන්න ආරාධනා කරන කාලයක්. ආමෙන්. ජෙස් බී රයිට්.